හෙලෝ යාළුවනේ අද මම ඔයගලව සාදරයෙන් පිළිගන්නවා මාසයකට පස්සේ ටෙක්කින් YouTube channel එකට හහා හෙලෝ යාළුවනේ අද මම ඔයගලව සාදරයෙන් පිළිගන්නවා ටෙක්කින් YouTube channel එකට ඉතින් අද අපි කතා කරන්න යන්නේ මගේ මේ පිටිපස්සේ තියෙන MSI GF 63 thin 10SC කියන නම ඩික වැඩි ලැප් එක ගැන. එහෙනම් දැන් මම යමු වීඩියෝ එකට. ඉතින් මාසයකට පස්සේ මම ඔයගලන් හම්බ වෙනවා. එදෙන් මොකද කිව්වොත් ඔයගලන් පේන ඇති ගොඩක් වෙනස් තොගයක්ම තියෙනවා. මට ටේකින් එක පැහැදිලි කරන්න ඕන. මම මෙතන ස්ටුඩියෝ ටුවර් එකක් කරන්න යනවා. ඒක නිසා මම ඒකට වෙනම වීඩියෝ එකක් ගේන්න. අද අපි කතා කරමු මේ ලැප් එක ගැන. ඉතින් ගත් මුලින්ම කියන්න ඕන මේක ගත්ත තැන සහ මේකේ ප්‍රයිස් එකක් මම මේකෙදි සඳහන් කරන්නේ නැහැ. ඕගොල්ලන්ට ඕනනම් මම මොඩල් නේම් එක ගහලා තියන්නම්. ඒක කොපි කරලා ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් හොයාගන්න. මොකද ඒක එච්චර හොඳ නැති නිසා මට එක එක බෑඩ් කමෙන්ට්ස් රටින්න ඉඩ තියෙනවා. ඉතින් මාත් එක්ක වැඩි තරහ වෙන්න එපා. ඌමනාමයි නම් ඔයගලන් පුළුවන් පල්ලෙහා ලින්ක් එක තියෙන WhatsApp group එකේ ඒකට join වෙලා මාව private contact කරගෙන ගාන අහගන්න. එහෙම තමයි. ගාන සහ ගත්ත කොහෙන්ද ඒවා ඒ විදියට අපි හදාගමු. ඉතින් අපි දැන් යමු ලැප්ටොප් එක ගැන කතා කරන්න. ඉතින් මේකේ CPU එක විදියට ගත්තොත් අපිට හම්බ වෙලා තියෙනවා Intel Core i7 10th gen processor එකක්. ඒ කියන්නේ 10715H කියන processor එක. මේකට cores 6ක් තියෙනවා. ඒ වගේම මේකේ RAM එක විදියට ගත්තොත් 16GB Samsung memories දෙයක් තියෙනවා dual channel. මේකට RAM kit දෙයයි ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ GPU එක විදියට හම්බ වෙලා තියෙනවා Nvidia GTX 1650 ලැප්ටොප් වලටම වෙන් කරපු Max Q design එකෙන් හදපු GPU එකක්. ඉතින් මම මේක ඉස්සරහට කියා දෙන්න. ඊට පස්සේ අපිට මම මේකට inbuilt ආවා 1TB hard drive එකක්. ඒ වගේම මම අමතරව මේකට face කරගත්තා 250 Samsung NVMe එකක්. ඔගලන් දකින්න ඇති unboxing video එකේදී. ඉතින් මේ ටික තමයි සාමාන්‍ය specs ගැන කතා කරද්දී ගොඩක්ම දෙනෙක් හිතන්නේ. ඉතින් මේ ටික තමයි මේකේ තියෙන ප්‍රධානම දේවල් ටික. ඉතින් ගොඩක්ම හොඳයි. නරකයි කියන්න බෑ. තමා එඩිටර් කෙනෙක් වේවා, තමා ගේමින් කරන කෙනෙක් වේවා, තමා ස්ට්‍රීමර් කෙනෙක් වේවා, හැම එකකටම මේක ගොඩක් වටිනවා. ඉතින් කුණු ගොඩකට දාන්න බැරි හොඳම හොඳ ලැප් එකක් තමයි මේ MSI GF 63 කියලා ලැප්ටොප් සීරීස් එකේ මේ තියෙන ලැප්ටොප් එක. ඉතින් මම ඕගලන්ට කිව්ව GPU එක ගැන කතා කරද්දී මේකට තියෙන්නේ GTX 1650 Max Q design එකෙන් ගහපු GPU එකක්. ඉතින් මේක ගැන Max Q කියන්නේ මොකක්ද කියලා ඔයගලත් එක්ක කතා කරන්නම් කියලා කිව්වා මම. ඉතින් මේකේ Max Q කියන එකේ තේරුම තමයි මේ Max Q කියන එකෙන් ඒගොල්ලන් ලැප්ටොප් වලටම තමයි මේක හදලා දෙන්නේ. ඒ කියන්නේ මේ Max Q design එකෙන් ගන්න GPUs ඔයගලන්ට ඩෙස්ක්ටොප් යූස් වලට ගන්න බෑ. ඊට කලින් කියන්න ඕනේ GPU එකක් කියන්නේ මොකක්ද කියලා අහන්න එපා. මම ඒකට වෙන වීඩියෝ එකක් ගේනම්. නැත්තම් Google එකේ සර්ච් කරන්න පුළුවන් GPU කියලා ගහලා මොනවාද මේ GPU එකක් කියන්නේ කියලා. මේක එඩිටර්ස්ලට නැතුවම බැරි දෙයක්, ගේමර්ස්ලට කරන්නම බැරි දෙයක්. මේවා දැන් නිකන් නිදාන වගේ පට්ට ගණන්. හරි, දැන් කාලේ මිනිස්සු වකුගඩුත් සෙල් කරලා තමයි මේව ගන්නෙ. වැඩි කතා කරන්නේ. ඉතින් මේ Max Q design එක ගැන කතා කරද්දී අපි දැන් ලැප්ටොප් එකක් ගන්නවා නම් අපි ගොඩක්ම මොබිලිටි එකට. ඒ කියන්නේ එහෙම මෙහෙ අරන් යන්න තමයි අපි මේක හදන්නේ. ඒ වගේම අපි හැමෝම කැමති නැති දෙයක් තමයි මේ ලැප්ටොප් එක හීට් වෙන එක. ඉතින් මේක මේ Max Q design එකෙන් ගොඩක්ම අඩු කරනවා. ඕගොල්ලන් විශ්වාස කරන්න ගන්නේ මම මේකේ ගේම් එහෙම ගහද්දී, ඒ වගේම එඩිටින් එකක් එහෙම කරද්දී වැඩිපුරම යන්නේ සෙල්සියස් 80. හරිද? මම දන්නවා ඩෙස්ක්ටොප් වල අඩුවෙන් යනවා කියලා. නමුත් ලැප්ටොප් එකකට ගියහම වෙන ගේමින් මැෂින්ස් වලට ගත්තාම, ගේමින් ලැප්ටොප් වලට ගත්තාම සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක් හීට් වෙනවා අඩුම තරමේ සෙල්සියස් 90කට 95කට වගේ හීට් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මේකේ එකම එක ෆෑන් එකක් තියාගෙන 80කට ලිමිට් කරලා මේ ටෙම්ප් එක තියාගන්නවා කියන්නේ මේක ලොකු වැඩක් කරනවා. ඉතින් ඒක තමයි මේ Max Q design එකේ තේරුම. ඉතින් මේකට ෆෑන් දෙකක් යූස් කරන්න තිබ්බා. හැබැයි ඒගොල්ලන් ෆෑන් දෙකක් යූස් කරලා නැත්තේ
ඒකට මැක්ස් කිව් ඩිසයින් එකෙන් ගහපු GPU එකක් දාපු නිසා ඒකට එච්චර හීටින් එකක් යන්නේ නැති නිසා. ඉතින් ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මේකට පවර් යූසේජ් එකත් ගොඩක් අඩුවෙන් යූස් කරන්නේ. ඒ වගේම මේකේ බැටරිය ගොඩක් වෙලාවක් ඕගොල්ලන්ට තියාගන්න පුළුවන්. සහ ඕගොල්ලන්ට මම වීඩියෝ එකේ අන්තිම හරිය වෙද්දී මේකේ ගේමින් ටෙස්ට් වගේ දේවල් ඕගොල්ලන්ට බලා ගන්න දාන්න. මේක ගොඩක්ම අවශ්‍ය දෙයක්. ඒක නිසා මම ඒක දාන්නම්. ඉතින් ඒ ටික තමයි අපිට මේකේ ස්පෙක්ස් ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් දැන් අපි යමු මේකේ වටපිටාව, ඒ කියන්නේ බොඩි එක කොහොමද කියලා බලාගන්න. ඉතින් දැන් අපි බලමු මේකේ බොඩි එක කොහොමද කියලා. ඉතින් මේකේ ලැප්ටොප් එකේ බොඩි එක සාමාන්‍යයෙන් කියනවනම් මෙටල්. හරිද? බ්‍රෂ් මෙටල් ගතියක් තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි පින්සලක් අරගෙන මෙටල් තීන්ත ගෑවා වගේ. හැබැයි තීන්ත ගාලා නැහැ, මෙටල් තමයි තියෙන්නේ. හැබැයි ඇතුලේ මට නිකන් දැනෙනවා ප්ලාස්ටික් ගතියක් තියෙනවා වගේ. ඔයගලන්ට අහන්න සරසන මෙටල් නම් ටික් ටික් ගාලා හද්දේ ඇහෙන්න ඕන. පිටිපස්සේ තියෙන කවරේ නම් ඇහෙනවා. ඒක මෙටල් අනිවාර්යයෙන්ම ෂුවර්. ඉතින් ඒගොල්ලම් මේකෙන් සාමාන්‍යයෙන් ප්ලාස්ටික් එකට ලස්සනක් දෙන්නත් ඇති. ඒ වගේම මං කියන්නේ නැහැ ප්ලාස්ටික් එක ශක්තිමත් නැහැ කියලා. මේක ගොඩක් හාඩ් යූස් වලට හදපු එකක්. ඒ වගේම මේක ගොඩක් හාඩ්ලි වැඩ කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් හිතනවා ඇති දැන් මේක ප්ලාස්ටික් වලින් හදුවාම මේක උණු වෙන්න ගත්තහම මේක උණු වෙන්නේ නැද්ද කියලා. ප්ලාස්ටික් එක මෙල්ට් වෙලා යන්නේ නැද්ද කියලා. එහෙම ලැප්ටොප් හදලා වැඩක් නැහැ. ඇත්තටම මේක මෙල්ට් වෙන්නේ නැති ප්ලාස්ටික් එකක් කියලා තමයි ඒගොල්ලන් කියන්නේ. නැත්තම් ඉතින් ලැප්ටොප් හදලා වැඩක් නැහනේ. සහ මේකදී අපිට කීබෝඩ් එක වශයෙන් ලැබිලා තියෙනවා රෙඩ් බ්ලැක් ක්ලික් කලර් දාපු හොඳ මෙකනිකල් කීබෝඩ් එකක්. ඉතින් මේකේ නම්බර් පෑඩ් එක නැහැ. ඒක එච්චරටම ලොකු දෙයක් නෙමෙයි. මොකද අපිට නම්බර් පෑඩ් එකක් උඩත් හම් වෙලා තියෙන නිසා ඒක එච්චරටම පාවිච්චි වෙන්නේ නැහැ ඇත්තටම. මේකේ හොඳ වෙබ් කැම් එකක් හම් වෙලා තියෙනවා අපිට. ගොඩක් හොඳ ක්වලිටියක් තියෙනවා. දැන් මම ඔයගලන්ට සාම්පල්ලයක් පෙන්නන්නම්. ඉතින් මේ ඔයගලන්ට බලා ගන්න හම් වෙන්නේ මේ ලැප් එකේ වෙබ් කැම් එක සහ මේ වෙබ් කැම් එකේ තියෙන මයික්‍රෝෆෝන් එක. ඉතින් මේ නොයිස් ගතියක් එන්නේ මගේ ලයිටින් ප්‍රශ්න නිසා. ඒක ගණන් ගන්න එපා. ඉතින් නරක තත්ත්වයක නැහැ සාමාන්‍යයෙන්. ඒ වගේම මේ තියෙන්නේ මේකේ කීබෝඩ් සවුන්ඩ් එක. ඉතින් මේ ටික තමයි මේකෙදී කතා කරන්න තියෙන්නේ. ඉතින් මේකේ පෝට්ස් ගැන කතා කරොත් මේකේ පෝට්ස් වලට හම්බෙලා තියෙනවා USB type A ports තුනක් හම්බෙලා තියෙනවා. ඒ වගේම USB type C port එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මම නම් දන්නේ නැහැ හරියට ඒක මොකකටද පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ අපිට හෙඩ්ෆෝන් ජැක් ඉන් එක සහ අවුට් එක හම්බෙලා තියෙනවා. ඒ වගේම HDMI output එකක් හම්බෙලා තියෙනවා සහ ethernet port එකක් හම්බෙලා තියෙනවා. ඒ ටික තමයි අපිට පෝච් වලට කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මේකේ එක ෆෑන් එකක් තියෙනවා. ඒ වගේම ෆෑන් එකේ ඉන්ටේක් එක අරගෙන යටින් හොඳට කවුළු හදලා තියෙනවා. ඒ වගේම ෆෑන් එකේ වින්ඩ් එක එළියට පිට කරන්න වෙනම කවුළු දෙකකුත් හදලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි අපි බොඩි එක ගැන කතා කරන්න ගත්තාම මේ බාහිර පෙනුම ගැන කතා කරන්න තියෙන්නේ. ඒ වගේම දැන් අපි යමු ඇප්ස් ගැන කතා කරන්න. මේකට හම්බෙන ඉන්බිල්ට් දේවල්. ඉතින් ඉන්බිල්ට් දේවල් ගැන කතා කරද්දී මුලින්ම මට කියන්න පුළුවන් හොඳ දෙයක් තමයි මේකේ ඩ්‍රැගන් සෙන්ටර් එක. ඉතින් මේකේ ඩ්‍රැගන් සෙන්ටර් කියලා සොෆ්ට්වෙයාර් එකක් හම්බෙනවා. මේකෙන් අපිට CPU එක ඕවර්ක්ලොක්. ඉතින් මේකෙන් අපිට පුළුවන් CPU එක ඕවර්ක්ලොක් කරගන්න. ඒ වගේම GPU එකත් ඕවර්ක්ලොක් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් ඕවර්ක්ලොක් කිරීම මම හොඳයි කියලා කියන්නේ නැහැ. ඒක ඕගලන්ට හොඳයි නම් කරගන්න. මම එච්චරටම දන්නේ නැහැ ඕවර්ක්ලොකින් ගැන. ඒකෙන් මම දන්න එකම එක දෙයක් තමයි ඔයාගේ CPU එක සහ GPU එක රත් වීම. හොඳ පර්ෆෝමන්ස් එකක් ලැබෙනවා තමයි. ඒ උනාට ඔගලන්ගේ කම්පියුටර් ගැන හිතන්න. ඉතින් මම CPU ඕවර්ක්ලොකින් ගැන පොඩ්ඩක් හොයලා බලලා ඔයගලන්ට වීඩියෝ එකක් වෙනම අරන් එන්නම්. ඉතින් ඒ වගේ දේවල් වලට තමයි මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා කියන්නේ. ඉතින් දැන් මම ගිහිල්ලා පල්ලෙහා තියෙන subscribe button එක click කරන්න. ඉතින් මේ ඇප් එක ගැන වෙනම ටියුටෝරියල් එකක් ගේන්න තරම් දෙයක් නැහැ. මේකේ ඕවර්ක්ලොකින්, ඒ වගේම ගේමි මෝඩ් එක කියලා දෙයක් තියෙනවා. අපිට ගේම්ස් ඒකට ඇතුළත් කරලා අපිට ගේම්ස් ඔප්ටිමයිස් කරගන්න පුළුවන් ඒකට. ඒ වගේම
අපිට මේකෙදි මොඩ්ස් වගේ දීලා තියෙනවා. ඒ කියන්නේ එක්ස්ට්‍රීම් පර්ෆෝමන්ස්, බැලන්ස්, සයිලන්ස්, බැටරි වලටම වෙනස් කරපු මොඩ් එකක්, ඒ වගේම යූසර් මොඩ් එක. ඉතින් යූසර් මොඩ් එකේදී අපිට ෆේන් ස්පීඩ් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් මම හරියටම දන්නේ නැති දෙයක් තමයි මේකේ කූල බූස්ට් තියෙනවා කියලා. සමහරු කියනවා නැහැ කියලා, සමහරු කියනවා තියෙනවා කියලා. ඉතින් මම නම් දන්න හැටියට මේක කූල බූස්ට් තියෙනවා. ඉතින් ඕගලන්ට හයි ෆෑන් ස්පීඩ් සවුන්ඩ් එක මම අහන්න සලස්සන. ඉතින් ඕගලන්ට ඇහෙන්නේ නැතිනේ, තාමත් යනවා. ඉතින් දැන්නේ මං පෙන්නුවේ කොමාරි මේක චුට්ට ඉලක්කයක් දි හරියනවා. ඉතින් මේකේ ටෙම්ප් එක ඕගලන් කූල බූස්ට් දාලා ගේම් එකක් ගහුවොත් අනිවාර්යයෙන්ම 50% දක්වා අඩු කරගන්න පුළුවන් මේකේ ටෙම්ප් එක. ගොඩක් අඩු වෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම ඉතින් ඔටෝ මේක ඔන් වෙනවා කූල බූස්ට් ගේම් එකක් ගහන්න පටන් ගත්තාම. ඉතින් මේකේ ඇප් එක ගැන මම දැනට දන්න විදියට මේක තමා තියෙන්නේ කරන්න. මම වැඩියෙන්ම යූස් කරන්නේ මේ ටික තමා. ඉතින් තව ඇප්ස් විදියට ගොඩක් දේවල් නැහැ මේකෙදී. මට හම්බුණා මයික්‍රෝසොෆ්ට් ඔෆිස්ලාගේ පැකේජ් එක 7 days free trial එකත්. මම තාමම ඔක්කත් ඇක්ටිව් කරගත්තේ නැහැ. මොකද ඒ තරමටම මට ඒක වැදගත් වෙන්නේ නැහැ. මම ඒව යූස් කරන්නෙම නැති තරම්. කලින් නම් යූස් කරා thumbnail එහෙම හදන්න low end PC එක. මම ඕගලන්ට වෙනම වීඩියෝ එකක් ගෙනාවා ඒක කොහොමද කියලා. මට කම්පෙයර් එකක් දාන්න තිබ්බ, ලැප්ටොප් එක තිබ්බනම් දැන් නැහැ. සෝරි කියලා කියන්න ඕන. ඕගලන්ට ඕනනම් මම ස්පෙක්ස් ටික් කියන්න. i3 second gen හරි 5th gen හරි මට මතක හැටියට. ඒ වගේම 4GB RAM, ඊට පස්සේ 1TB hard එකක් තිබ්බේ. SSD එකක්වත් මොකක්වත් නැහැ. ඒ ටික තමයි මේන්ම මේන් තිබ්බ දේවල් ටික. ඉතින් මම කියන්නම්කෝ ඒකේ ස්පෙක්ස් කොහොමද කියලා වැඩ කරන්නේ. ඕකේ. ඕගලන් මගේ මුල ඉඳන්ම channel එකේ රැඳිලා ඉන්නවනම් ඕගලන් දන්නවා ඇති මම කලින් වීඩියෝ එඩිට් කරේ shortcut කියලා වීඩියෝ එඩිට් එකකින්. ඉතින් ඒක වක්වත් මේකේ run කරන්න බෑ. මම ඒකේ minimal requirements කියන්න 2GB RAM, ඒ වගේම Pentium එකක් තිබ්බත් ඇති. ඉතින් ඒ ටික තමයි මේකට ඉල්ලන ප්‍රධානම requirements ටික. ඉතින් compare කරලාම බලන්න. මොකක් හරි අවුලක් ඇති මම දන්නේ නැහැ. රීසෙට් කරත් අවුල්. ඉතින් ඔය ටික තමයි. ඉතින් අන්තිමට user experience එක ඔගොල්ලන් බලාගෙන මේ ඉඳපු වෙලාව කියලා වැඩක් නැහැ. සුපිරි එලකිරි. හරිද? මේකේ කිසිම ඊටින් ඉෂුව එකක් ආවේ නැහැ, කිසිම ලැග් එකක් ආවේ නැහැ. සහ මම කියන්න ඕන මේක Windows 11 වලට අප්ඩේට් කරගන්න හැදුවා. බූට් drive එක පවා මේකේ ඩීසෙලෙට් වුණා. ඒක බූට් වෙද්දී මම දන්නේ නැහැ ඇයි කියලා. ඉතින් මං ජීවිතේට Windows 11 වලට අප්ඩේට් කරගන්නේ නැහැ. මගෙන් අහන්නත් එපා. ඒක ඕගොල්ලන්ගේ data විසඳීමක් තමයි. ඒක data සක්‍රිය කිරීමක් තමයි. මොකද නිකරුණේ ඕගොල්ලන් comment එකක් දානවා Windows 11 දාගත්තේ නැද්ද, Windows 11 දාගත්තේ නැද්ද, ඒක කොහොමද අරගෙන මේකද කියලා. මම ඒකේ අප්ඩේට් අරව මේ ආවොත් ඔයගලන්ට එක්ස්ප්ලেইন කරලා දෙනවා. ඒක ඉතින් කොහොමද බලාගන්න පුළුවන් Google කරපු ගමන් සේරම හම් වෙනවා. ඔයගලන්ට සරලව සිංහලෙන් මට කියා දෙන්න පුළුවන්. නමුත් මම Windows 11 වලට මගේ PC එක අප්ග්‍රේඩ් කරගන්නේ නැහැ. ඒ වගේම මට Windows 11 වල minimal requirements තමයි මේකේ හරි ගිහිලා තියෙන්නේ. දන්නවනේ ඉතින් Windows 11 වලට Ryzen processor එකක්වත් support කරන්නේ නැහැ. 10th gen processor එකක් තියෙන්න ඕනේ. ඉතින් මේකේ 10th gen තමයි. නමුත් මට ෂුවර් නෑ මේ වෙච්ච දෙන් මම අපෝ ඒ වැඩේ කරන්න යන්නේ නෑ. ඉතින් මම user experience එක ගැන කතා කර කර ඉඳි ඒකත් මං කිව්වා හොඳයි, කිසි අවුලක් නෑ. ගේමින් වලත් මම දැන් වීඩියෝ කවර කරද්දි ගේමින් ගහපු ඒවල ඔයගලන්ට ටෙස්ට් වගේ පෙන්වන්නම්. ඒ වගේම කොහොමද ෆෑන් ස්පීඩ් යන්නේ වගේ දේවල් නම් පෙන්වන්න බැරි වෙයි. ටෙම්ප් එක කොහොමද RAM එක යූස් කරන්නේ, ඒ වගේම GPU යූස් කරන්නේ, වගේ දේවල් බලා ගන්න පුළුවන් ඕගලන්ට එතනදී. ඔව් ඉතින් ඒ ටික තමයි. අයියෝ කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරාද්දි මේ විදියට දැනෙන්න ඕන කියලා අද මම දැනගත්තා. කමන්නේ ඉදිරි වීඩියෝ ගැන.
හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඕගලන්ගේ අදහස් මොනවද මේ ලැප්ටොප් එක ගැන? ඒ වගේම මට අමතකුණා නම් මොනා හරි ඒවත් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම චැනල් එකට ලයික් කරලා නැත්තම් දැම්මම ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා කියන්නේ නැහැ. මොකද ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. පුළුවන් නම් සපෝට් එකක් විදියට සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආපු හම්බෙමු. එතකන් සුබ දවසක්. It's gaming time, boys. Warpati, Winja Baldahata Rabaka Karpa, Shaparshai. I think a Far Cry New Dawn AK sound deca record delane. I think put the cowl hila mumble in there. Well, at a pen and a matti. දැන් මොන වගේ රික්වයර්මන්ට්ස්ද ගන්න කියලා පැත්තෙන් ඒ වගේම FPS යන විදිය තව මේ වගේ ගේම් ප්ලේ ඕන නම් ඒ වගේම ගේම් ප්ලේ කරන්න channel එක වොයිස් ඩබල් ලහනොම් ප්‍රීමියර් ප්‍රෝ එක ඒක යවුල් කිල්ල චුටේන ඉතින් ඕගොල්ලන්ට මේ වගේ ගේම් ප්ලේස් ගේන්න channel එකක් වෙනම හදන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලන්ට පුළුවන් පල්ලෙහෙන් comment එකක් දාන්න අපිට ගේම් ප්ලේ ඕන channel එකක් හදන්න ඉන්නට කියලා. එමුනම් මං channel එකක් හදලා ඕගොල්ලන්ට ගේම් ප්ලේස් ගේන්නම්. එච්චර මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති Far Cry New Dawn එකේ කොහොමද මේක graphics settings යන්නේ කියලා කලින් දකින්නදී. එහෙනම් මේක චුට්ට වෙලාවයි දැන් මේ මම මුළු කැම්ප එකකටම ගැව්වා එකම රෙකෝඩ් කරා සවුන්ඩ් නැති නිසා ඕගලන්ට බෝරින් නිසා මම මේක කට් කරා ඉතින් ඕගලන්ට බෝරින් නම් යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ එහෙනම් අලුත් දවසකට තිරියෙන් ආපුවම්